මේ වනවිට මහ බ්‍රතාන්ලෙන් ඉතා දුක්මුස පූතක් වාර්තා වෙනවා. ඒ තමයි හැත්සෑ එක්වී ඇති වේල්සේ ආධිපාදවරයා හෙවත් ප්‍රින්ස් ඔෆ් වේල්ස් චාල්ස් කුමරු හට කොරෝනා වසංගතය වැළඳී ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ ප්‍රකාශ කරමින් බකින්හැම් මාලිගයේ ප්‍රකාශකයන් සඳහන් කර තිබෙන්නේ පසුගිය 13 වෙනිදා සිට චාල්ස් කුමරු හට මෙම රෝගයේ පෙරනිමිති පහළ වී ඇති බවයි. විශේෂයෙන් පුවතනම් 12 වෙනිදා චාල්ස් කුමරු එලිසබත් මහරජන මුණගැසී තිබෙනවා ඒ බකින්හැම් මාලිගයේදී. නමුත් මේ වන විට චාල්ස් කුමරු වාසය කරන්නේ එංගලන්තයේ දකුණු කෙළවරේ පිහිටා ඇති වින්සර් මාලිගයේ. මේ වන විට ඔහු ප්‍රතිකාර ගනිමින් සිටිනවා, ඔහුට ප්‍රතිකාර කරමින් සිටිනවා. ප්‍රබලම කරුණ නම් මේ වන විට රජ පවුලේ කී දෙනෙක් හට මේ වසංගතයේ වැළඳී යන්න ඇද්දයි. ඒ පිළිබඳව තවමත් පරීක්ෂණ සිදුවීම් පවතිනවා. බකින්හැම් මාලිගයේ ප්‍රකාශකයන් සඳහන් කරන පරිදි මේ වන විට නම් කිසිදු රජපෞලේ සමාජිකයෙක්ට මේ ආසාදනය වැළඳී නැහැ. විශේෂිත කරුණ නම් 93 වී ඇති දෙවන එලිසබත් මහරජින සමග හමුව ගැන ඔවුන් විශේෂයෙන් මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටිනවා. ඒ වගේම රජපෞලේ සමාජිකයෙක් ලෙස චාල්ස් කුමරු එතරම් පිරිසක් සමග හමුවට ගොස් ඇද්ද. ඒ වගේම ඔහු පසුගිය දවස්වල ස්කොට්ලන්තයේ සංචාරය කර තිබෙනවා, වේල්සේ සංචාරය කර තිබෙනවා. ඒ නිසාවෙන් එංගලන්තයේ දරුණු මොහොතක ඇද වැටි තිබෙන තත්ත්වයක් තමයි මේ ප්‍රවෘත්ති සඳහන් වෙන්නේ. මේ වන විටත් එංගලන්තයේ කෙමෙන් කෙමෙන් කොරෝනා වෛරසය ගිල ගනිමින් පවතිනවා. ඔහුගේ සංචාරයේ රූපරාම තමයි CNN ප්‍රවෘත්ති විකාශය හරහා මේ දකින්නේ. මේ වන විට CNN ප්‍රවෘත්ති විකාශය සඳහන් කරන පරිදි පරීක්ෂණ පවතිමින් පවතිනවා. එංගලන්තයට මේ ඉතාම දුක්ඛ සුපුතක් රජපෞලේ සමාජිකයෙක් යන එංගලන්තයේ ඓකන් එකක් විදිහට එංගලන්තයේ සලකුණක් විදිහට තමයි මුළු ලෝකෙම දකින්නේ. ඒ නිසාවෙන් මේ වෙන විට පරීක්ෂණ දැඩිව පවත්වමින් තව එංගලන්තයේ මද වසාදමා තිබෙනවා සමහර ප්‍රති මේ වෙන විටත්. They're simply saying that they're not going to say any more on this. This might be them trying to close down the very idea that the head of state may have the virus, or that they are keeping information in a very controlled way. We just don't know. We have to rely on... මොහු ප්‍රකාශ කර සිටින්නේ තවමත් බකින්හැම් මාලිගය තුළින් නිල ප්‍රකාශයක් සිදු කර නැති බවයි. මහරජිනට කොරෝනා වසංගතයේ වැළඳී ඇද්ද නැද්ද යන්න, එමෙන්ම පරීක්ෂණ කටයුත්තක් සිදු කළාද නැද්ද යන්න මොහු ප්‍රකාශ කර සිටින්නේ තවදුරටත් එමෙන්ම නිල ප්‍රකාශයක් ඔවුන් ලබා දී නැති බවයි. ඒ පිළිබඳ මුළු ලෝකෙම අවධානයෙන් සිටිනවා. අපි අවධානයෙන් සිටිනවා ඔබටත් ඒ ප්‍රවෘත්ති වාර්තා කරන්නටත් ලැබුණු සැනින්. මේ පිළිබඳව අපි ලැබෙන තොරතුරු ඔබට හැකීක්මනින් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එංගලන්තයේ සිට මේ CNN ප්‍රවෘත්ති විකාශයෙන් විකාශය කළ පරිදි ප්‍රකාශකයා සඳහන් කරන පරිදි පසුගිය කාලය තුළදී චාල්ස් කුමරු හමු පුද්ගලයන් ප්‍රදේශ සහ සියලුම දේවල් විටත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. එංගලන්තයේ තත්ත්වය මේ වෙනකොටදී අපි බලමු ඉදිරියේදී මොන වගේ සුබදායි අසුබදායි දේවල් අපිට අහන්න ලැබෙයිද කියලා. Tracking who he has been in contact with, but also trying to track back where he might have got this from as well. But he had had this very busy period. He does meet a lot of people, as you know, Becky, you've reported on him. He does have a huge amount of engagements. He meets a lot of busy persons, so it's going to be very difficult to work out where he got it from. And the one positive we're getting from this is that the Duchess doesn't seem to have picked it up. So that does suggest if the person closest to him hasn't picked it up, it suggests that other people he's spoken to are relatively safe, but they're not taking any risks, we're told. We're also waiting to hear, actually, confirmation from the Cambridges whether or not they had any contact with Prince Charles. We're expecting to hear something about that this afternoon. Pasina, subscribe and keep in touch.